පින්නතුනි අද සිද්ධ කරන්න සූදානම් වෙන ධර්මදේශනාව. පින්නතුනි මොකද්ද මේ කාය බහුසාධාරණතු? මේ කය බොහෝ දෙනෙකුට සාධාරණයි. මට විතරක් නෙමෙයි. තවත් හුඟක් අයට මේ කය අයිති. කියන එකයි කාය බහුසාධාරණතු කියලා කියන්නේ. මම හිතාගෙන ඉන්නේ මගේ ඇඟ කියලා. ඒ වුණාට මම හැර මේකට තව අයිතිකාරයෝ හුඟක් ඉද. ඒ අය අපි මේ කතා කරන මොහොත වෙනකොට මේ කයෙන් ඒ අයගේ අයිතීන් මුදුන්පත් කරගන්න. ඒ කොහොමද කියන කාරණාවයි ටිකක් සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ. අයං කායෝ බහුසාධාරණතු, මේ කය බොහෝ දෙනාට සාධාරණයි මහණෙනි කියලා භාගිතුන් වහන්සේ පැහැදිලි කළේ. ඒ බොහෝ දෙනාට සාධාරණයි කියලා කියහම මේ කය ඇසුරු කරගෙන කුල 80කට අයිති කෝටි ගණන් පණුව ජීවත් වෙනවා. ඒ අය ජීවත් වෙන්නේ මේ කය ඇසුරු කරගෙන. කුල 80ක් කුල 80කට අයිති කෝටි ගණන් දෙනා ජීවත් වෙනවා. ආන්ගේ ජීවත් වෙන සත්තු සමහර අය ජීවත් වෙන්නේ මගේ ඇඟේ හැම මත තියෙන සිවිය කාලා තමයි ජීවත් වෙන්නේ. එහෙම ජීවත් වෙන පිරිසක් මේ ඇඟේ ඉන්නවා. හැම කාලා ජීවත් වෙන පිරිසක් මේ ඇඟේ ඉන්නවා. ඊට අමතරව මස් ආදී වශයෙන් ශරීර ඉන්ද්‍රියන් තුල ඒ ඉන්ද්‍රියන් කකා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ආමාශය වටේට පිරිසක් ඉන්නවා. ආමාශය ඇතුලේ පිරිසක් ඉන්නවා. හෘද වස්තුව වටේට පිරිසක් ඉන්නවා. පෙනහැලි වටේට පිරිසක් ඉන්නවා. මේ කය ඇතුලේ තියෙන ඉන්ද්‍රියන් ආශ්‍රය කරගෙන විවිධ සත්ත්ව කොට්ටාස ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ඒගොල්ලන්ටත් ආහාර අවශ්‍යයි. එතකොට කොහොමද මේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ? මගේ ඇඟීම ඒ ඒ කොටස් කකා තමයි ජීවත් වෙන්නේ. එතකොට මට ජීවත් වීමේ අයිතිය ලැබිලා තියෙන්නේ ඒ සත්තුන්ගේ කැමැත්තට අනුව. ඒගොල්ලන්ගේ අකමැත්ත මට කොහොමවත් ජීවත් වෙන්න බැරුව යනවා. ඇයි ඒගොල්ලන්ගේ අකමැත්ත තුල මට ජීවත් වෙන්න බැරි? පින්නතුනි හෘද වස්තුව වටේට කකා ජීවත් වෙන අය ඒගොල්ලෝ කන සීමාව ඉක්මවල වැඩියෙන් කන්න පටන් ගත්තොත් මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද? ආමාශය ඇතුලේ ඉන්න අය සීමාව ඉක්මෝල ආමාශය කණ්ඩ පටන් ගත්තොත් මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද? හැම මත ජීවත් වෙන අය සීමාව ඉක්මෝල මේ හැම කණ්ඩ පටන් ගත්තොත් හැම මතු පිට විශාල තුවාල හැදෙනවා. නමුත් මේ කය ඇසුරු කරගෙන ජීවත් වෙන කුල 80කට අයිති වෙන කෝටි ගණන් ජීවීන් හැමෝම ඔවුනුන්ගේ ප්‍රමාණය දැනගෙන කාල ජීවත් වෙනවා. බැරි වෙලාවත් බැඩිපුර කෑවොත් මගේ ජීවිතේ එතනින් ඉවර වෙනවා. කියන මෙන්න මේ කාරණාව විශේෂයෙන් මෙතන සිහිපත් කරනවා. කාය බහුසාධාරණතු. ඊළඟට පින්නතුනි මෙතන විශේෂයෙන් පැහැදිලි කළා කලින් සාකච්ඡා කරපු උපසංහරණ මට්ටමේදී මේ මරණය පිළිබඳව සාකච්ඡා කළ යුතු ආකාර ගණනාවක් පැහැදිලි කරපු නිසා යස මහත්තතාවේ, පඤ්ඤා මහත්තතාවේ, පුඤ්ඤ මහත්තතාවේ, ඉද්ධි මහත්තතාවේ මේ ආදි වශයෙන් කරුණු ගණනාවක් පැහැදිලි කළා.
ආංගේ කරුණු පැහැදිලි කරනකොට අන්තිමට සම්මා සම්බුද්ධතු බුදුරජාණන් වහන්සේගේ වශයෙන්. මෙනෙහි කර කර මරණානුස්සතිය වඩන කෙනාට සඳහන් කරනවා උපචාර මට්ටමට වැඩෙන කර්මස්ථානයක් බවට පත්වෙනවා කියලා. එහෙම මරණානුස්සතිය වඩනකොට උපචාර මට්ටමට එන්න පුළුවන්. එතකොට මේ උපචාර මට්ටම කියල කියන්නේ ධ්‍යානය ළඟ හැසිරෙනවා. තාම ධ්‍යානයට පත්වෙලා නෑ. ධ්‍යානය ළඟ හැසිරෙනවා. සඳහන් කරනවා ධ්‍යානයට එන්නෙත් නෑ කියලා. උපචාර මට්ටමට එනවා, ධ්‍යානයට එන්නේ නෑ. ඒ වුණාට නිවනට බාධාවකුත් නෑ කියලා. ඒ කාරණාටික මෙනෙහි කරනකොට. එනම් මරණානුස්සතිය නිවනට බොහොම හොඳ මගක් පෙන්වන විශේෂිත භාවනා ක්‍රමය. ඒකයි මේ කරුණු මේ තරම් විස්තර වශයෙන් සාකච්ඡා කරන්න. එහෙම නැත්තම් කරුණු ටික කෙටියෙන් පෙන්නලා දේශනාවකින් දෙකකින් ඉවර කරන්න පුළුවන්. නෑ, බොහෝ කරුණු එකතු කරගෙන හිතන හැටි කියලා දුන්නහම බොහෝ දෙනාට එකින් ප්‍රයෝජනයක් තියෙනවා. එහෙම නැතුව භාවනාව පටන් අරගෙන ඇතිවෙනව නම් යම් ප්‍රශ්න ප්‍රමාණයක්, ආන්ගේ ඇතිවෙන ප්‍රශ්නවලින් සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයකට පිළිතුරු සැපයිලා තියෙනවා විස්තරාත්මකව සාකච්ඡා කරහ. එහෙමනම් සම්මා සම්බුද්ධතෝ කියන අන්තිම කාරණාව ගාවට එනකොට යස මහත්තතාවයේ ඉඳලා මේ උපචාර මට්ටමට දියුණු කරගන්න පුළුවන් කියලා සඳහන් කළා. එතකොට එතනින් එහාට තව මේ කාය බහු සාධාරණතු අපි කතා කර කර ඉන්න කාරණාව. ඒ කරුණුත් හිත හිතා මරණය කොයි මොහොතේ එන්න බැරිද? ඇයි මම දන්නෙම නැතුවේ ඇතුලේ ඉන්න කට්ටිය සීමාව ඉක්මවල කාගෙන යනවා? ඉතින් ඒක මට තනියම නවත්ත ගන්න බැරුව යනවා. රෑට නිින්ද ගිහිල්ලා ඉන්න වෙලාවේ කෑවොත් එහෙම උදේට නැගිටිනේකුත් නැහැ. එහෙනම් ඒගොල්ලන්ගේ කැමැත්තත් ඕනේ මට ජීවත් වෙන්න. රෑට නිදාගත්තට අර පිරිස මාව කනවා. ඉතින් ඒ හින්දා උදේ නැගිටියේද කියලා දන්නේ නැති හින්දා හොඳ සිහි කල්පනාවෙන්ම නිදාගන්න වෙනවා. සිල් සම්පූර්ණ කරගෙන සිල් මත පිහිටලා, මොකද නිින්දෙන් මැරුණත් එතකොට බයක් නැති හින්දා. ඊළඟට මෙතන සඳහන් කළා මස කන කට්ටිය මස කනවා, නහර කන කට්ටිය නහර කනවා, ඇටකෝටු කන කට්ටිය ඇටකෝටු කනවා, ඇටමිදුළු කන කට්ටිය ඇටමිදුළු කනවා. මේ අය මේ තැන්වල ඒ තැන්වලම උපදිනවා. ඒ නිසා මේ කය ආංගේ 80,000ක් විතර ඒ ප්‍රාණීන්ට, 80,000ක් කුලවල ප්‍රාණීන්ට නැත්නම් මේ අයට සූතිගරයක්. මේ කය ඒ අයට සූතිගරයක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ උප්පත්ති ස්ථානයේ වෙලා තියෙන්නේ මගේ ඇඟමයි. ඒ විතරක් නෙමෙයි, ඒ අය ජීවත් වෙන්නේත් මේකේ. මේකම කකා ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒගොල්ලෝ මේක ආවාසයක් කරගත්තා, ඊට පස්සේ මල පහ කරන්නෙත් මේකේ. ඒ නිසා මේ ජීවීන්ට මේක වැසිකිළියක් වගේ. ඒගොල්ලෝ මුත්‍රා කරන්නෙත් මේකේ. ඒ හින්දා ඒ සත්තුන්ට මගේ කය මුත්‍ර ද්‍රෝණිකාවක් වගේ. ඒ විතරක් නෙමෙයි, ඒ අය මැරෙන්නේ මේ කය ඇතුළෙමයි. ඒ හින්දා ඒ සත්වයන්ට සුසානයක් වෙලා තියෙන්නේ මගේ කයමයි. සූතිගරයක් වුණා, වැසිකිළියක් වුණා, මුත්‍ර ද්‍රෝණිකාවක් වුණා, සුසානයක් බවට පත් වුණා. ඒ විතරක් නෙමෙයි, ආහාර ජාලයක් බවටත් පත් වුණා. එහෙම පිරිසක් මේ කය ඇසුරු කරගෙන ජීවත් වෙනවා. ආන් ඒ නිසා මේ සත්තු ජීවත් වෙන කාලය තුල ලෙඩ වෙනවා.
අපි ලෙඩවෙනවා වගේ මේ ගොල්ලුත් ලෙඩවෙනවා. එතකොට ඒ අයට මේකයි ගිලංහලක් බවටත් එහෙම්මම කත්තුනා. අපට ජීවත් වෙන්ඩ මේ අයගේ උදව්වත් විශේෂයෙන් අවශ්‍ය වෙනවා. කැමැත්තත් ඉතා විශේෂයෙන් අවශ්‍ය වෙනවා. ඒ අය අකමැති නම් අපි ජීවත් වෙනවට අපිට මරණය ඒ අය විසින්ම උරුම කරලත් දෙනවා. එහෙනම් මේ කය මට විතරක් අයිති නෑ. ආන්ගේ නොයෙක් සිය දහස් ගණන් ලක්ෂ ගණන් පණුකුලවලටත් මේ ඇඟ අයිති. ආං ඒක හින්දා ඒ අයටත් සාධහරණයි. කාය බහු සාධහරණතු. මේ කය බොහෝ දෙනාට සාධහරණයි කියල කිවේ එකයි. ඊට අමතරව අසුවක් වූ මේ පණුකුලයන්ට වගේම සෙම, පිත, වාතය. මේ තුන්දොස් කිපීම නිසා සිය ගණන් රෝග ඇතිවෙන්ට පටන් ගන්නවා. තුන්දොස් කිපිලා නොයෙක් රෝග හටගන්න පටන් ගන්නවා. පින්නතින බුදුදහම හැටියට මේ කයට වැළඳෙන රෝග සුළු ප්‍රමාණයක් තමයි පෙන්නලා තියෙන්නේ. නමුත් විශාල රෝග ප්‍රමාණයක් මේ කයට හැදෙනවා. ඒ නොයෙක් රෝග අපි මරණය ගාවට මරගෙන යන්න සූදාන. එහෙනම් මේ ඇඟ රෝගවලටත් සාධාරණයි. ධම්මපදයක තැනක සඳහන් කළා රෝග නිඩ්ඩං පභංගුණං කියලා. නීඩ කියන්නේ කැදැල්ලට. රෝගය නැමැති කුරුල්ලා විසින් මේ ශරීරයේ නැමැති කූඩුව හදලා තියෙනවා. කූඩුව හැදුවට පස්සේ කුරුල්ල ඉන්නේ කූඩුව ඇතුළෙමයි. යම් දවසක මේ කය හටගත්තද, හටගත්ත දවස ඉඳලා කවද හරි මැරෙනකන් ලෙඩමයි. ලෙඩක් නැති කෙනෙක් ලෙඩක් නැති දවසක් මේ මුළු ජීවිත කාලේ කවදාවත් නැහැ. මොනවා හරි ලෙඩක් තියෙනවා. ඒ නිසා ලෙඩදුක් වලටත් මේ කය සාධාරණයි කියලා පෙන්වනවා. අභ්‍යන්තර වශයෙන් රෝගයන්ද, බාහිර වශයෙන් සර්පයෝ දෂ්ට කරනවා. එතකොට සර්පයන්ටත් මේකයි සාධාරණයි. තැනකින් දැක්කොත් ඇවිල්ලා කාලා යන්න පුළුවන්. පිඹුරන්ටත් සාධාරණයි. තැනක දැක්කොත් ඇවිල්ලා ගිලින්න පුළුවන්. ඒගොල්ලන්ට මේක ගිලින්න තහනම් කියලා නීතියක් නැහැ. කිඹුලෙකුට නානකොට අහුනොත් ඇදගෙන යන්න පුළුවන්. මේ නාන අය කිඹුල්ලුන්ට තහනම් කියලා නීතියක් නැහැ. සාධාරණයි ඒගොල්ලන්ට. ඊළඟට සඳහන් කළා ඒ විතරක් නෙමේ, ගෝනුස්සු, පත්තෑයෝ, මදුරු ඒගොල්ලෝ අපි මරනවා තමයි. නමුත් ඒගොල්ලන්ටත් අයිති හින්දා තමයි ඇවිල්ලා මේ විදලා ලේබීලා යන්නේ. ඒ හින්දා එහෙනම් එහෙම අයටත් මේ කය සාධාරණයි. ඒ කියන්නේ බොහෝ දිනකට මේ කය සාධාරණයි. මේ ඇඟ කණ්ඩ හිතුනොත් ඕන කෙනෙකුට ඇවිල්ලා කාලා ගියයි. සුනකෙකුටත් එලවගෙන ඇවිල්ලා, සිංහෙකුටත් එලවගෙන ඇවිල්ලා, කොටියෙකුටත් පැනගෙන ඇවිල්ලා, කෑල්ලක් කඩාගෙන යන්නත් පුළුවන්, ජීවිතේම ගන්නත් පුළුවන්. එහෙමනම් කී දෙනෙකුට මේ කය සාධාරණද? කී දෙනෙකුට මේ කය අයිතිද? කී දෙනෙක් මේක දිහා බලාගෙන ජීවත් වෙනවද? කී දෙනෙකුගෙන් පරිස්සම් කරගෙන මම ජීවත් වෙන්න ඕනෙද? එහෙම හිතහම ජීවත් වෙනවා කියන එක ලේසිම නෑ. අපිට වඩා ඉතාම කුඩයි මදුරු. නමුත් පහර දෙන්න පටන් ගත්තහම අපි යනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මේ ගේ ඇතුලේ ඉන්න බෑ මදුරුවෝ හින්දා වෙන ගෙයක් ඇතුළට යනවා. එහෙ ඉන්න බැරි හින්දා තව තැනකට යනවා. එහෙම බැරි නම් දැලක් දාලා වහගන්නවා. මට කොච්චර ලොකු ඇඟක් තිබුණත්
ඒ පුංචි පුංචි ඇඟවල් තියෙන අයගෙන් මට බේරෙන එක ලේසි ලේසිනෑ. මොකද ඒ ගොල්ලන්ටත් සාධාරණ නිසා රංචු පිටින් ඇවිල රෑ එලි වෙනකං ලේ බොන්්ඩ මේ ගොල්ල ලෑස්ති. කාය බහු සාධාරණතු. බොහෝ දෙනාට මේ කය සාධාරණයි. හරියට කොයි වගේද උදාහරණයක් පැහැදිලි කළි. හතරමං හන්දියක තියල තියෙනවා සියලු දෙනාටම පොදු ඉලක්කයක්. අපි කියමු ලොකු කෙහෙල් කොටයක් තියල තියෙනවා හතරමං හන්දියක හිටවල. වෙඩිතියන්ට පුරුදු වෙනයට වෙඩිතියන්ටත් පුළුවන්ඒකට. දුන්නෙන් විදින්ට පුරුදු වෙනයට දුන්නෙන් විදින්ටත් පුළුවන්ගේ කොටේට. ගල් විදිනායට ගල් විදින්ටත් පුළුවන්ගේ කොටේට. ගල් ගහනායට ගල් ගහන්න පුළුවන්ගේ කොටේට. ඒක තමයි හැමෝගෙම ඉලක්කය. එහෙනම් හතර පැත්තෙන්ම එන කට්ටියගේ ඒ කට්ටිය කරන හැම ක්‍රියාකාරකමක්ම පිළිගණ්ඩ මේ ඉලක්කය බලාගෙන ඉන්නවා වගේ සිව් දිගින්ම පැමිණෙන් රෝගවලට වගේම සත්තුන්ට මේ කය සාධාරණයි. සත්තුත් කනවා ලෙඩත් හැදෙනවා ඔක්කොටම සාධාරණයි. කාය බහු සාධාරණතු. මේ කය ගැන එහෙම එහෙම හිතන්ඩුවේ. එතකොට තමයි මනා වැටහීම ඒ පිළිබඳව ඇතිවෙන්ට පටන් ගැන මේ ජීවත් වෙනවා කියලා කීවට මේ කරගෙන යන්නේ මහ යුද්ධයක්. හැබැයි මොන යුද්ධ කරගෙන ගියත් දවසක මම පරදිනවමයි. මම දිනන දවසක් නෑ. යුද්ධයක් තියෙනවා ජයග්‍රහණයක් නෑ. මමම පරදි. ඒ බොහෝ දෙනාට මේක සාධාරණ නිසා. ඊළඟට පින්නතුනි සඳහන් කළා මේ උපද්‍රව කයට උපන්නොත් මේ කය අනිවාරයෙන් මරණයෙන් කෙරවල වෙනවා කියලා. ආගේ නිසා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා භික්‍ෂූණී භික්‍ෂුවක් දවස ගෙවිල යද්දි රාත්‍රී එළඹෙද්දී මෙන්න මේ විදිහට ප්‍රතිවේක්ෂා කරන්න ඕන කියලා. දවස ගෙවිල රෑ එළඹෙනකොට ඉති පටි සංචික්කති. හිතන්ඩ කියලා දේශනා කළා අංගුත්තර නිකායේ සඳහන් වෙන අට්ටක නිපාතයේ සූත්‍රයකයි එහෙම තියෙන්නේ. මරණ සතිය පැහැදිලි කරන තව සූත්‍ර මෙත්‍රපිටකේ තියෙනවා. අපි මුලින්ම මේ දේශනා මාලාවේ සඳහන් කළා මේ කතා කරන්නේ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙන ප්‍රමාණයයි. නමුත් ඒ ප්‍රමාණය සාකච්ඡා කරගෙන යනකොට පිටකේ තවත් සූත්‍ර ගණනාවක තියෙන කරුණු මෙකට එකතු කරලා සාකච්ඡා කරනවා. එනම් භික්‍ෂූන් වහන්සේලාට සඳහන් කළා ඉති පටි සංචික්කති. මේ කය මෙන්න මෙහෙමයි කියලා හැම වෙලාවෙම කල්පනා කරන්න. කයේ අනිත්‍ය බව නිරන්තරයෙන් සිහිපත් කරන්න. හැමෝතම සාධාරණ මේ කය මම පවත්වන්නක දරන්නේ පුදුම යුද්ධයක්. කරන්න පුදුම යුද්ධයක් මේ ආරක්ෂා කරගන්න. දවසක පරදිනෝ මට මරණය උරුම වෙනෝමයි. එක හොඳට දැනගන්ට. ඊළඟට මේ මරණ සතිය සඳහන් කරන මේ සූත්‍ර දේශනාවල් වල පැහැදිලි කරලා තියෙනවා මගේ මරණයට බොහෝසේ කරුණු ඇත. එහෙම හිතන්න කිව්වා. මගේ මරණයට බොහෝසේ කරුණු ඇත. මේ හාමුදුරුවන්ටයි කියන්නේ. එතකොට මේ හාමුදුරුවන්ට විතරද එහෙම හිතන්න කියන්නේ? අපි ඔක්කොටමයි එහෙම හිතන්න කියන්නේ. දේශනාවක් ළඟ ඉස්සරහම වාඩි වෙලා ඉන්නේ හාමුදුරුවරු. ඒකයි මේ මහණෙනි කියලා කතා කරලා තියෙන්නේ. උන්වහන්සේලාට කතා කරලා දේශනා කරන්නේ සියලු දෙනාට. එහෙනම් මහණෙනි හිතන්න කියලා දේශනා කළා මගේ මරණයට බොහෝසේ කරුණු ඇත. කොහොමද? අහිවා මං ඩංසෙයියේ නයෙක් හෝ මට දෂ්ට කරයි. විච්චිකෝවා මං ඩංසෙයියේ. විච්චිකෝවා කියලා කියන්නේ ගෝනුස්සන්ට. නයෙක් දෂ්ට කරන්නත් පුළුවන්, ගෝනුස්සෙක් දෂ්ට කරන්නත් පුළුවන්. සතපදීවා මං ඩංසෙයියේ.
පාද සීයක් විතර ඇති සතෙක් ඇවිල්ලා මට දෂ්ට කරන්නත් පුළුවන්, පත්තෑයෙක් ගරුඩෙක්වාගේ ඇවිල්ල මට දෂ්ට කරන්නත් පුළුවන්. ඊළඟට සඳහන් කළා අස්ස කාලං කිරියා, එහෙම වුනොත් ඒ හේතුවෙන් මට කාලක්‍රියා කරන්න හේතුවෙනවා. සෝ මමස්ස අන්තරායෝ, මේ සියල්ල මට අන්තරාය කරයි. මොනවද? ජීවිතාන්තරායෝ, මගේ ජීවිතයට අන්තරාව. සමන ධම්මස්ස අන්තරායෝ, ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න අන්තරාය. සග්ගන්තරාය මග්ගන්තරාය, ස්වර්ගයට මාර්ගයට මට අන්තරාවක්. මේ සත්තු ඇවිල්ල මෙහෙම මට දෂ්ට කරන්න පටන් ගත්තොත් මගේ ජීවිතයට අනතුරක් තියෙනවා. ආං එක හොඳට මෙනෙහි කරන්න. සමන ධම්මස්ස අන්තරායෝ, හාමුදුරුවරුන්ට දේශනා කරපු නිසා පැහැදිලි කළා, මහණෙනි මේ සත්තු උඹලට දෂ්ට කෙරුවොත් උඹලට මහණකම සම්පූර්ණ කරගන්න අන්තරාවක් තියෙනවා. ඒක සම්පූර්ණ වෙන්න කලින්ම මෙරෙල යන්න පුළුවන්. ඊළඟට සඳහන් කළා සග්ගන්තරාය මග්ගන්තරාය, ස්වර්ගයට දෙව්ලොව ගමනටත් ඒක අනතුරක් හදිස්සියේ මේ සත්තු කාලා මැරුණොත් එහෙම. මග්ගන්තරාය කියලා කියේ මාර්ගයටත් මාර්ගඵලයන්ට අන්තරාව. දැන් එතකොට මේ පින්නතුනුත් මෙහෙම ජීවත් වෙනවා. අපි බොහෝ දේවල් හිතාගෙන ඉන්නවා. භාවනාවක් දියුණු කරන්න ඕනේ, මෛත්‍රිය වඩන්න ඕනේ, මරණානුස්සතිය මේ තරම් ආනිසංසණං මරණානුස්සතිය දියුණු කරන්න ඕනේ, සංසාරේ දම්පැන් පූජා කරන්න ඕනේ, සිල් ගුණ ආරක්ෂා කරන්න ඕනේ. ආන් ඒ වාගේ කල්පනාවලුත් අපි ගාව තියෙනවා. හොඳට ඉගෙන ගන්න ඕනේ, හොඳ රස්සාවක් අරගන්න ඕනේ, හොඳ ගෙයක් හදාගන්න ඕනේ, හොඳ වාහනයක් ගන්න ඕනේ, මව්පියන්ට හොඳට සලකන්න ඕනේ, සමාජයට හොඳට වැඩ කරන්න ඕනේ, එහෙම ජීවත් වෙන්න ඕනේ කියලා කල්පනාවකුත් තියෙනවා. නමුත් ඒ බලාපොරොත්තු එකක්වත් මුදුන්පත් වෙන්නේ නැහැ. මේ සර්පිය වෙවිලා, ගෝනුස්සු වෙවිලා මේ සත්තු දෂ්ට කරන්න පටන් ගත්තා. මදුරු වෙවිලා දෂ්ට කරලා ඩෙන්ගු හැදිලා මෙරළ යන්න පුළුවන්. මදුරුවෝ දෂ්ට කරලා මැලේරියාව හැදිලා මැරෙලා යන්න පුළුවන්. නමුත් මංගාව බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ එකක්වත් සම්පූර්ණ කරගන්න බැරි වෙන්න පුළුවන්. හදිස්සියේ පොළඟෙක් කාලා මැරෙලා යන්න පුළුවන්. බලාපොරොත්තු එකක්වත් සම්පූර්ණ වුන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලාට දේශනා කළා ජීවිතයට අන්තරාවක් තියෙනවා. ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න අනතුරක් තියෙනවා. ඒ වගේම ස්වර්ග ගමනට අන්තරාවක් තියෙනවා, මාර්ගයට අන්තරාවක් තියෙනවා. ආදී වශයෙන් අන්තරාය වර්ග ඕන එකකට මූණ දෙන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා ජීවිත අන්තරාය වුණොත් මේ සියල්ලම අන්තරා වුණා වගේ තමයි. ජීවිතේ නැති වුණොත් මේකක්වත් කරගන්න පුළුවන්කමක් නැහැ. නමුත් බොහෝ දෙනෙකුට සාධාරණ මේ කය කොතන අතුරුදහන් වෙයිද, නැති වෙයිද, විනාශ වෙයිද කියලා දන්නෙත් නැහැ. ඊළඟට සඳහන් කළා ඒ අන්තරායට තවත් හේතු තියෙනවා කියලා. බාලයන්ගේ ආශ්‍රය මාර්ගාන්තරාවට හේතුවක්. පාප මිත්‍රයෝ ඇසුරු කරන්න ගියොත් කවදාවත් අපිට නිවනට පාර හදනවද? බාලයෝ ඇසුරු කෙරුවොත් නිරේටමයි පාර හදන්නේ. අපිට බාලයෙක් ඇසුරු කරන්න බෑ පින්නතුනි, මගේ අහවල් වැඩ ටික කරවගන්න විතරයි ඇසුරු කරන්න කියලා හිතන්න බෑ. භාග්‍යතුන් වහන්සේ කිවි එපාමයි කියලා. ඇසුරු කරන්න කෙනෙක් නැත්තං හුදකලාව තනියම ජීවත් වෙන්න කියලා දේශනා කළේ. ඇසුරු කරනවා නම් එක්ක තමන්ට වඩා ගුණවත් කෙනෙක්, නැත්තං තමන් හා සමාන කෙනෙක්, ඊට පල්ලැහැ කෙනෙක් එපා. මංගල සූත්‍රය ලෝකේ තියෙන උතුම්ම කාරණා 38 ගෙනහැර දක්වපු සූත්‍රය. මීට වඩා උතුම් කරුණක් තව තියෙනවා නම්
භාගිතුන් වහන්සේ 39 වෙනි කරුණ හැටියට ඒකත් පෙන්වන. සර්වඥතා ඥානයට එහෙම කරුණක් නොදැක්ක නිසා ලෝකයේ උතුම්ම කාරණා 38 පෙන්නලා තියෙනවා. ආංගී 38 පෙන්නන තැන මුලින්ම සඳහන් කරලා තියෙන්නේ මොකද්ද? සත්පුරුෂය ඇසුරු කරන්න කියලා නෙමෙයි මුලින් කියලා තියෙන්නේ. අසේවනාච බාලාන බාලයෝ අයින් කරන්න ඉස්සල දේශනා කළේ එහෙමයි. පණ්ඩිතානංච සේවන දෙවනියට තමයි කිව්වේ පණ්ඩිතයෝ ඇසුරු කරන්න කියලා. ඉස්සරලම දේශනා කළේ බාලයෝ අයින් කරන්න කියලා. එතකොට අපි උදේ හවස බුදුන් වැඳලා එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු මම් මේ කරපු පින්කමේ අනුභවයෙන් මට කවදාවත් බාල සමාගමයක් නොවේවා එහෙම ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒක බුදුන් වැඳ තැන ප්‍රාර්ථනාවකට විතරක් සීමා කරලා එළියට බැහැලා බාසු බාලියෝ ඇසුරු කරනවා නම් අර ප්‍රාර්ථනාවෙන් විතරක් වැඩක් නෑ. එහෙනම් බාලියෝ අයින්ම කරන්න ඕනේ. එහෙනම් මෙතන බාලයන්ගේ ආශ්‍රය කියලා කිව්වේ ගිහි පැවිදි අපි ඔක්කොටම. ස්වාමින් වහන්සේලාටත් මාර්ගයට අන්තරාවක්, ගිහි පාර්ශවයේගේ ඒ උතුම් ගමනට බාලයන්ගේ ඇසුර මහලුකු අනතුරක්. හෙමින් ගමනක් යන පිරිස බාලුව මැදි වෙලා තවත් ඒ ගමන හෙමින් පහළට ඇදලා දාන. ඒකනේ සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු සිල්පද පහයි. ඒකේ මහසිල්පදේ කියලා දේශනා කළේ සුරාපානේ. සුරාපානේ මහසිල්පදේ කියලා කීවේ මත් වුණාට පස්සේ අනික් වැරදි හතරම සිහි නැති මිනිහාටින් කෙරෙනවා. බොරු කියන කෙනා බොරුවක් විතරක් කියවලා බේරෙනවා. අනික් හතරම යා රැකගෙන ප්‍රාණඝාත කරපු කෙනා ප්‍රාණඝාත කරලා අනික් හතරම රකින්නවා සමහර ලාවට. නමුත් සුරාපානේ කරපු කෙනා මත් වෙලා හින්දා අනික් හතරම කර. ඒ හින්දා මේක මහසිල්පදේ කියලා පෙන්වනවා. එතකොට මේ බාලියෝ ඇසුරට ගියහම සමහර වෙලාවට මෙතෙක් කල් බීපු නැති කෙනෙක් ඒ බාලියෝ ඇසුරට ගියහම නිකම්ම බීමට හුරු වෙනවා. අපි හදාගෙන තියෙනවා වර්තමානි කාරණාව ටිකක් බීවේ නැත්තම් ගණන් ගන්නේ නැහැ කියලා. එතකොට ගණන් ගන්න නැත්තේ කවුද? බාලියෝ. එහෙනම් බාලියෝ එක්ක ඉන්න නම් ටිකක් බොණ්ඩ වෙනවා. ඉතින් බාලියෝ ඇසුරු කරන්න ගිහිල්ලා දැන් යහපතක්ද වෙලා තියෙන්නේ? ආන් ඒකින්ද තමයි මුලින්ම කිව්වේ බාලයන්ගේ ආශ්‍රය අන්තරාවක්මයි කියලා. දැන් වෙලා තියෙන්නේ අන්තරාවක්මයි. ඒගොල්ලොන්ට ගණන් ගන්න ඕන නිසා, ඒගොල්ලොත් එක්ක එකට ඉන්න ඕන නිසා ටිකක් බීවා. නමුත් ඊළඟට මනුස්ස ජීවිත හම්බ වෙනකොට කොහොමද හම්බ වෙන්නේ? මන්දගාමී ජීවිත ලැබෙනවා. කීවට කීවට තේරෙන්නේ නැහැ. එහමයි අපි අතර ඉන්නවනේ. වැඩක් පැවරුවාට පැවරුවාට කියන එක නෙමෙයි කරන්නේ. පස්සේ තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ කල යුත්ත මේකයි, මට කියලා තියෙන්නේ මේක, මට දැන්නේ තේරුණේ කියලා තේරෙන්නේ. එතකොට බැනුනුත් අහලා සමහරලාට රස්සාවිනුත් අයින් කරලා පස්සේ තමයි හිතෙන්නේ මට දැන්නේ තේරුණේ කියපු එක. ඇයි තේරෙන්න පරක්කුයි මන්දගාමි. ඊට වඩා ටිකක් දරුණු අය තමයි මන්ද බුද්ධික. ඊට වඩා හොඳටම දුර්වල වෙච්ච අයට කියන්නේ උම්මත්තක. මේ සංසාරේ අර කාලයක් මේ අයගේ පිළිගැනීම තියෙන්නේ නම් ටිකක් බොන්න ඕනේ කියලා හිතපු අයට පස්සේ උරුම වෙලා තියෙන දායාද ටික. ඒකට කැමති නම් ටික ටික බීගෙන ගියාට කමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ එපා කියලා තිබ්බට මේ පිරිසත් එක්ක ගැටෙන්න ඕනේ හින්දා ටිකක් බොනවා. ඒ වුණාට කල්පනා කරලා බලන්න ඕනේ ඇත්තටම වහ ටිකක් දුන්නොත් ඒත් බොනවද කියලා. වහ බීවොත් ගණන් ගන්නෑ නේ, බීවේ නැත්තම් කියලා අපි වහ බොන්නේ නම් නැහැ. හැබැයි වහ බොනවට වඩා හරි භයානකයි සුරා බොන එක. වහ බීලා මැරිලා ඉපදුනහම උම්මත්තක වෙනවා කියලා ධර්මයේ නැහැ නේ. සුරා බීලා මැරුණොත් තමයි උම්මත්තක වෙන්නේ.
එහනම් බාලයන්ගේ ආශ්‍රයට ගිහිල්ල වැරදිලා තියෙන තරම. ඒක තමයි භාගිතුන් හසි පෙන්නන්නේ. බාලයන්ගේ ආශ්‍රය නිසා සිල්පද බිඳගෙන නොමනා තැන්වලට යෑම නිසා, නොමනා ක්‍රියාකාරකම්වල යෙදුන නිසා සංසාරි බොහෝ වෙලාවට ශ්‍රමණ ධර්මය අන්තරායට පත් කරගන්න. ස්වර්ග මාර්ගය අන්තරාවට පත් කරගන්න කියලා. ඊළඟට පැහැදිලි කළා, හරියට කෙලෙස් ප්‍රහීණය වෙලා නැත්තං සීලය හරිවිදිහට සම්පූර්ණ වෙලා නැත්තං, ඒකැන් අකණ්ඩ අච්චිද්‍ර සීලයේ සම්පූර්ණ කරන ක්‍රම කීයක් තියෙනවාද? අංග අටකින් සම්පූර්ණ කරන සීලය භාගිතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා. අංග අටකින් ඒ සීලය සම්පූර්ණ නම් ඒ පුද්ගලයා කොච්චර වටිනවා කියලාද පැහැදිලි කරලා තියෙන්නේ. අංග අටකින් සපරිපූර්ණ වූ සීලයක් ආරක්ෂා කරන කෙනෙක් ළඟ හිරුයි සඳුයි ඔහුගේ සොලොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කියලා දේශනා කරයි. අංග අටකින් යුක්ත සීලය රකින්නවනම් හිරුට වඩා ප්‍රබලයි, සඳුට වඩා ප්‍රබලයි කියලා දේශනා කළේ. ටිකක්ද ඉර හඳ ඒ පුජ්‍යලයාගේ සොලොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කිව්වා. මොකද්ද මේ සොලොස් කලාව කියලා කියන්නේ? 16 16 වතාවක් 16න් බෙදන්න ඕනේ. එතකොටයි සොලොස් කලාව. එහෙම නැත්තම් තේරෙන විදිහට මෙහෙම කිව්වොත්, අපි ඇපල් ගෙඩියක් අරගෙන කෑලි 16කට කපනවා. කපලා කෑලි 15ක් අයින් කරලා එක කෑල්ලක් ගන්නවා. එතකොට 16න් එකයි. ඒක නැවත කපනවා 16කට. ඒකෙන් කෑලි 15ක් අයින් කරලා එකක් ගන්නවා. ඒ ගත්ත කෑල්ල ආයච්චරයක් 16කට කපනවා. ඒකෙන් කෑලි 15ක් අයින් කරලා එකක් ගන්නවා. ආන් එහෙම එහෙම 16ට කප කප 16ට කප කප 16 වතාවක් අයින් කර කර අයින් කර කර ගන්න කෑල්ල ආයසරයක් 16ට කපනවා. පින්නතුනි, ඔය කියන විදිහට කපහම ඇහි පිල්ලමකටත් වඩා ඉතාම කුඩා ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ. සොලොස් කලාවෙන් එක කලාව කියන්නේ එකටයි. එතකොට අංග අටකින් යුක්ත සීලය පින්නතුනි ඔක පැහැදිලි කරන්නේ විශාක උපෝසත සූත්‍රයේ පැහැදිලි කරන තැන මේ අංග අටකින් යුක්ත සීලය පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් කරනවා. නමුත් මෙතන අපි මේ කාරණාව සිහිපත් කරන්න නිසා සඳහන් කළා, සීලය හරි පූර්ණ විදිහට අකණ්ඩ අච්චිද්‍ර අසබල අකම්මාස ආදි වශයෙන් මේ අංගට පැහැදිලි කරනවා. සම්පූර්ණ කරලා නැත්තං යම් කෙනෙක් නැවත සුගතියක උපදින්නේ නම් නැහැ කියලා. අද මේ සුගතියක ඉන්නවා. මේ සිල් තමයි ඊළඟට මම උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන එකම සාධකය. යටක් පිරිසෙන් තිසරණ සහිත පන්සිල් නම් අත්‍යවශ්‍යමයි කියලා කියන්නේ. එහෙම නැති කෙනෙක් බේරන්න මේ ලෝකෙ කාටවත් බෑ. මරණාසන්න වෙලා කොයි තරම් කෑ ගහලා නිමිති පහල වෙලා කිව්වත් මට ගින්දර පේනවා, යමපල්ලු පේනවා, ආයුධ පේනවා කි කිය, විශේෂයෙන් ගින්දර යමපල්ලු පේනවා කියලා කොච්චර ඇඬුවත් බලාගෙන ඉන්න අයට කරන්න දෙයක් තියෙනවද? කරන්න කිසිම දෙයක් නැහැ. බේරුම තියෙන්නේ තමන් ගාවමයි. බේරෙනවා නම් නිවැරදි සීලයක් ආරක්ෂා කරලම තමයි බේරෙන්න වෙන්නේ. ආන් ඒ නිසා මේ කරුණු දැක්කුවා. මනාව සම්පූර්ණ කරගත්ත සීලයකුත් නැත්තං නැවත සුගතියක උපදින්නන්නේ කියලා. දෙව්ලව හෝ මනුලව උපතක් නැති වෙනවා කියන කාරණාව මනාව සිහිපත් කළා. හරියට කෙලෙස් නොසිඳුනු මග්ගාන්තරාය බවට පත් වෙනවා. කෙලෙස් හරියටම සම්පූර්ණ කෙරුවේ සිඳලා දැම්මේ නැත්තං මාර්ගාන්තරාවක් එතන තියෙනවා. ඉතින් මේ කාරණාව භාගිතුන් වහන්සේ පැහැදිලි කළා. කවුරු ඇසුරු කරන නිසාද එහෙම වෙන්නේ? බාලයෝ ඇසුරු කරන නිසා
ස්වර්ගාන්තරායත් වෙනවා, මග්ගාන්තරායත් වෙනවා. විතරක් නෙමේ බාලුව ඇසුරු කරන්න ගියහම ජීවිතාන්තරාවත් වෙනවා. ඇයි? කරන සමහර වැඩත් එක ගුටි කණ්ඩ වෙනවා. නැත්තම් පිරිසක් බීගෙන ඔක්කොම මත් වෙලා තව කෙනෙකුට පිහියෙන් අයින්නත් පුළුවන්. එහෙනම් බාලාශ්‍රය නිසා ජීවිතාන්තරාවත් වෙනවා. මේ සංසාරයෙන් එතර යන්න නම් බාලයන්ගෙන් ඈත් වෙන්නම වෙනවා. ඒ විතරක් නෙමෙයි, මරණය ගැන සිහිපත් කරනකොට කාය බහු සාධාරණතු, බොහෝ දිනාට මගේ කය සාධාරණයි. ඕනම කෙනෙක් මේ කය ඕනම වෙලාවක විනාශ කරන්න පුළුවන්. ඊට කලින් මම මගේ ජීවිතේ සිල් ගුණ ධර්ම වලින් පූර්ණේ කරගන්න ඕනේ කියන තැනට යා යුතුයි කියන කාරණාව නිතර සිහිපත් කරන්න ඕනේ.